නැනමීර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2022 පුංචි අපේ නැනමීර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තෙවැන්න අද දවසේ ගම්පල වික්‍රමබාහු ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. ඉතින් අපේ පොඩ්ඩෝ මේ වෙනුවෙන් උනන්දුවෙන් සහභාගී වෙද්දී අපේ පොඩ්ඩෝ එක්ක ආපු ආදරණීය ගුරුතුමියක් ඉන්නවා මාත් එක්ක. මම කැමතියි මුලින්ම ඔබතුමියගේ නම පාසල දැනගන්න. සුනේත්‍රා මල්කාන්ති මගේ පාසල පතුණු පිටිය මහාවිද්‍යාලයේ ආසාවෙන් ආදරයෙන් මේ වැඩසටහන වැළඳගෙන තියෙනවා. ගුරුවරියක් විදිහට ඒ අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද? ඔව් මට හිතෙනවා BOC ආයතනය, CBL ආයතනය, E-visa ආයතනය, ජාතික රූපවාහිනියත් එක්ක එකට අත්වැල් බැඳගනිමින් කරන මේ නැනමිහිර වැඩසටහන සමන් කනුවරත් මහතාත් සජිත් මහතාත් එකතු වෙලා දරුවන්ට සතුටින් විනෝදයෙන් යම් යම් ගැටලු විසඳන්න ඉතාමත්ම සමීපව කියා දෙන ලස්සන වැඩසටහනක් කියලා. අපිත් එක්ක ඉන්නවා තවත් අපේ ගුරුතුමියක් අපේ දරුවොත් එක්ක ආපු. මම කැමතියි ඔබතුමියගෙත් නැම දැනගන්න. ඒත් එක්කම මේ අත්දැකීම අපේ දරුවන්ට කොයි විදිහේ සතුට හිතෙන දවසක්ද? දරුවන්ට මේ අත්දැකීම දැනෙන්නේ කොහොමද? ගුරුවරියක් විදිහට ඔබට දැනෙන හැඟීම දැනගන්න කැමතියි. මම රාධිකා රණසිංහ ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ඉඳලා ආවේ. ඇත්තටම අද දින ජාතික රූපවාහිනිය අද වික්‍රමබාහු ශ්‍රවණාගාරයේදී ගම්පල අධ්‍යාපන කලාපයේ දරුවන් වෙනුවෙන් 2022 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපගේ දරුවන් වෙනුවෙන් ඉතාමත්ම සුවිශේෂී වැඩසටහනක් අද මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා. ඇත්තරම දරුවන් 1800කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙලා තියෙනවා. ඇත්තරම ළමයින්ට දැනුම, විනෝදය, අධ්‍යාපනය සමග ඉතාම සුවිශේෂී කාර්යභාරයක් ජාතික රූපවාහිනිය ලංකා බැංකුව CBL ආයතනයේ සයිවිස් ආයතනය එක්වලා ඇත්තරම සිද්ධ කරනවා. ඇත්තරම ගමට ඇවිල්ලා ළමයින්ට මේ ලබා දෙන අධ්‍යාපනය වෙනුවෙන් ජාතික රූපවාහිනියටත් ඒ සඳහා අනුග්‍රහය දක්වූ සියලුම ආයතනවලටත් ගුරුවරයෙකු හැටියට මම ස්තුතිවන්ත වෙන ස්තුතියි. නැනමීර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2022